2018 වසරේ ක්‍රියාත්මක වන බලේ දේශපාලන සංවාදයේ අවසාන පටයටයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. අවසාන වටේ ආරම්භය ලබා ගමු රමේෂ් පතිරණමක ඉදමගින් මුතුතුනි මුතුවන කාරණා සමග අවසන් කරනවා. ඒක අපිට කියන්න තියෙන්නේ විදේශ තානාපතිවරුන් පිළිබඳව කරුණ සඳහන් වුණා. විදේශ තානාපතිවරුන් ඇවිල්ලා හිටියට කමක් නැහැ පාර්ලිමේන්තුවට කියලා මෙතුමලා කිව්වා. හැබැයි ඇවිල්ලා හිටියට කමක් නැහැ අපි දැක්ක නැගිටලා අප්පුඩි ගහනවා විදේශ තානාපතිවරු. මේ අනුරාප් මැතිතුමා කිව්වා වගේ ව්‍යානා සම්මුතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් තමයි තමුන්ගේ තානාපති වාර ප්‍රසාද උල්ලංඝනය කරමින් තමයි මේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන තත්ත්වෙ විදේශ තානාපතිවරු පත් වුණේ. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඊට පස්සේ මෙතුමා කියනවා මේ වංචා දූෂණ ගැන සහ නැවත වතාවක් ඩොලර් මිලියන 100ක් ගනුදෙනුවක් ගැන අපි අකණ්ඩව කිව්වා. පරාජයට පත් වූ දවස් ඉඳලා අපි කියනවා මේවට නීතිය ක්‍රියාත්මක කරන්න. රාජිත් සේනාරත්න ඇමතුමක් වා ඩොලර් බිලියන 30ක් ඇස් දෙකෙන් දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා අපි කියනවා. ඩොලර් බිලියන 30ක් නෙමෙයි රුපියල් මිලියන 10ක් 15ක් වැඩිපුර අයතල සම්බන්ධ කරලා තියෙනවා නම් ඒවට නඩු දාන්න. ඒවට නඩු නෑ. මේ නඩු යන කතා වලින් අපි දන්න අවසන් නිගමනය මොකක්ද? අපි බොහොම පැහැදිලි විශ්වාසයෙන් ඉන්නේ. ඒ නඩු වලින් ඕම වැරදි කරුවන් කරන්න බෑ. ඒ නිසා චෝදනා කර පරියට වැරදි කරුවෙක් වෙන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මෙතුමලා කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිලාභ ලබන්න ළඟයි. නත්තල් හැමදාම මෙරට ජනතාවට නත්තල් ලබා දෙනවා කියලා කියලා තියෙනවා. හැබැයි ලබා දෙනවා කියලා කැමැතිවරෙක් කියනකොට අනිත් කැමැතිවරු කියනවා UNP කාරුණු විතරයි දෙන්නේ කියලා. මෙරට ජනතාව සුවහසක් බලාපොරොත්තු තියාගෙන හිටියේ අපි විවර කරපු සංවර්ධන මාවතේ මෙරට ඉදිරියට ගෙනයි කියලා අපි විශ්වාස කරා. මේ බලයට පත්ව චාණ්ඩුව. හැබැයි මෙරට ආර්ථික වර්ධන වේගයේ සිර 6-7 ඉඳලා පසුගිය වසර 4ක කාලය තුල සාමාන්‍යයක් වශයෙන් 3.5ට අඩු වුණා. 2017 වර්ෂයේදී ආර්ථික වර්ධන වේගය 3.2යි. වාර්තා වෙන විදිහට 2018 වර්ෂයේදී ආර්ථික වර්ධන වේගය 2.8ට අඩු වෙනවා. ඒක පුද්ගලික ආදායම අඩු වෙච්ච මේ රටේ දලජීස නිෂ්පාදනයේ වර්ධනය අඩු වෙච්ච ආර්ථික වශයෙන් ප්‍රගමණයක් නැති වසර 3.5ක 4ක කාලයක්ම අපි දැක්කේ. අන්න ඒ නිසා තමයි ජනතාව අපිත් එක්ක එකතු වෙලා හිටියේ. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සිද්ධ වුණේ මේ රට ඉදිරියට යන්න නැති නිසා වෙනත් විකල්ප තීන්දුවක් ගන්න. ඒ තීන්දුව දැන් නැවත වතාවක් මේ රට ජනතාවට වැඩ කිරීමේ වරම ඒ අවශ්‍ය ඒ අවස්ථාව ලැබිලා තියෙන එක්සත් ජාතික පක්ෂයට. අපි බාධා කරන්නේ නැහැ මේ මෛත්‍රීතුමාට වැඩේ කරගෙන යන්න පුළුවන්. අපි කියනවා තමුන්නාසලා ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. ෆ්‍රී වයිෆයි දෙනවා කියලා කිව්වා, පුංචි කාර් දෙනවා කියලා කිව්වා, රැකියා දසලක්ෂයක් දෙනවා කියලා කිව්වා, ණයවාරික ශුද්‍ර මූල්‍ය ණයවාරික කපලා දානවා කියලා කිව්වා, රත්තරන් බඩුවට ගත්ත පොලිය නැති කරලා දානවා කියලා කිව්වා. මේ වගේ දහසක් එකක් පොරොන්දු දුන්නානේ මේ රටේ සමස්ත ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රටේ සකස් කරන්න, ආර්ථික වර්ධන වේගය ඇති කරන්න, මේ රටේ නැවත වතාවක්ගේ සෞභාග්‍යමත් සංවර්ධන ඇති කරන්න පටන් ගන්න. අඩු ගානේ ප්‍රධාන ව්‍යාපෘති අපි අපේ කාලේ පටන් ගත්ත ප්‍රධාන ව්‍යාපෘති වෙලී මෙරට ජනතාවට සෙත සලසුණා. මාර්ගපත්ති දෙවන්ත වෙනසක් සිදු වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගය අපේ පළාත්වලට ගිය නිසා අපේ ජීවිතවල විශාල වෙනසක් සිදු වුණා. මහනුවර අධිවේගී මාර්ගය හදන්න කරුණාකර එක මාර්ගයක් හදන්න දෙවන්ත මේ තදබදයක් තියෙන මාර්ගයක් කරුණාකර ඒක ටෙන්ඩර් ප්‍රොසීජර් එක ඉවර කරලා දාලා මේක වැඩේ ආරම්භ කරන්න මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ රටේ ජනතාවට බලපාන ගැටලු රාශියක් තියෙනවා. මහා පරිමාණ ව්‍යාපෘතිකක්වත් ක්‍රියාත්මකුනේ නැහැ. කෘෂි කර්මාන්ත ඉතාම අසරණ තත්ත්වයට පත් කළා. මේ රටේ කෘෂි කර්ම ඇමතිවරු කිව්වා හෙක්ටාර් ලක්ෂක වීගෝ විතර නවත්තන්නේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් මේ රටේ ඇති කළා. මේ රටේ සෑම අංශයක් මකර්මණ්‍ය කරපු යුගයක් තමයි අපි දැක්කේ. ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂර වරම ලැබිලා තියෙන අවස්ථාව ලැබිලා තියෙන නැවත වතාවක් මේ රටේ හරි ආණ්ඩුවක් කළ ජනතාවට පෙන්නුම් කරන්න. ඒකෙන් ඒ බලාපොරොත්තු අපි සෑම කෙනෙකුටම තියෙනවා. රටක් හැටියට මේ රට ඉදිරියට යනවා දකින්න මොන දේශපාලන පක්ෂිරත් අපිටත් තිබෙනවා. අපි විවේචනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ පවතින ආණ්ඩුව අපි හිතේ තියෙන කුහකකමකටවත් අපිට මේක කරන්න අවස්ථාවක් නැති නිසාවත් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිළිගන්න අපි විරුද්ධ පක්ෂර ගියමත් බොහොම ශක්තිමත් හිටගෙන හිටියා. අපිට හදිසි මාර්ගවලින් කෙටි මාර්ගවලින් බලය ලබා ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ සිද්ධියට යොමු වෙන්න සිදු වුණේ ජනාධිපතිවරයා රටේ තිබුණු අස්ථාවරභාවය දැකලා මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනය කළ නිසා රට වෙනුවෙන් තමයි තීන්දුව ගත්තේ. මේ රටේ ජනතාව එකට සතුටු වුණා. අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටේ ඒක පිළිපිනුවත් මේ සතුටටපත් වුණා. අපිට බලය අතාරින්න සිද්ධ වුණාම අපි බලය අතහැරියා. ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි. හැබැයි ඒක අවශ්‍යතාවය අනුව අවස්ථානුකූලව ඇතිවෙච්ච තත්ත්වයක්. ඒ නිසා අපි මදක්වත් කනගාටු වෙන්නෙත් නැහැ, පැකිලෙන්නෙත් නැහැ. අපි ජනතාවෙක් ඉදිරියට යනවා. මැතිවරණ ශක්තිමත් මුහුණ දෙන්න අපිට හැකියාව තිබෙනවා. 165ක් ජනතාව පෙබරවාරි 10 වෙනිදා අපිත් එක්ක ඉඳලා තියෙනවා. ඒක ඊළඟ මැතිවරණදී වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන බොහොම පැහැදිලි බලාපොරොත්තු අපි මේ රටේ ජනතාවට ලබා දෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කරුණාර්ථ පරිණතන් නියෝජ්‍ය මැතිතුමනි උතුමාට අවසන් අවස්ථාව. ඔව්, මට කියන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සදා නිම කළ භාණ්ඩයක් නෙවෙයි, සේවාවකුත් නෙවෙයි, එන් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. ඒක හැමදාම සංස්කරණය කරගන්න ඕනේ. ඩෙමොක්‍රසිස් ඩේලි එඩිෂන් හැමදාම මේක අලුත් කරගන්න ඕනේ එකක්. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න හැමදාම මතුවෙන. එතකොට ඒක අලුත් කරගන්න පුළුවන්. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉඩ දෙනවා වැරදි හදාගෙන ඉස්සරහට යන්න. වෙන ක්‍රමයක් එහෙම ඉඩ දෙන්නේ නැහැ.
දැන් ජනාධිපතිතුමා මේ රටේ මේ පහුගිය කාලේ මේ අර්බුදය ඇති වුණේ රට අස්ථාවර වෙලා තිබිච්ච වෙලාවේ ජනාධිපතිතුමා කිසියම් ස්ථාවර කරන්න ගත්ත පියවරක් නෙවෙයි. එහෙම අස්ථාවරත්වයක් තිබුණේ නැහැ. ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒක ගෝලීය ආර්ථික ප්‍රශ්න, රටේ ඇතිවිච්ච ආර්ථික ප්‍රශ්න ඔත් ඒවා අපි කො නැහැ කියලා කියන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්නයක් ඇතිවිච්ච බලම රටක අස්ථාවර වෙන්නේ නැහැනේ. මේ රටේ වෙන මොකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ගත්ත පියවර නිසා රට අස්ථාවර වෙන්න ගියා. ඒ ගත්ත පියවර නිසා. ඒක අපේ කොමන්ත්‍රණයක්ද නැද්ද කියන එක දැන් ඇතිතරම් අස්ථාවර වෙන්න ගියා. කොච්චර වාද කළත් මේ ඉතින් මෙතන උත්තරයක් ඉන්නේ නැහැනේ මේක කුමන්ත්‍රණයක්ද නැද්ද කියන එක. නමුත් අපිට පැහැදිලිව පේනවානේ දැන් අර පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු හන්දියේ විශාල රැස්වීමක් තියලා. ඈ විශාල රැස්වීමක් තියලා තම මහා වැස්සේ ජනතාව තෙමි තෙමි. තමුන්නාසලා බස් දාලා ගෙනාවු මිනිස්සු. ඒ මිනිසුන්ට බොරුවන්නේ කිව්වේ. අපි 113 හදලා ඉවරයි. අර ලක්ෂ 62ට කමන්නේ අපි පොතේ අයකට කොකා පෙන්නුව අනිත් පැත්ත හැරෙව්වා මේ මිනිස්සු පාවල දුන්න ඔක්කොම පැත්තක දීමුකෝ අලුතෙන් ආණ්ඩු හදන්න ගිය මිනිසුන්ට මොකද කිව්වේ අපි 113 හදලා ඉවරයි තෙමි තෙමි මිනිස්සු උද්‍යෝගෙන් අපඩි ඇහුවා 113ක් නැහැ නේ අපි කියන්නේ කුමන්ත්‍රණය කියන්නේ ඒකයි ඔළුවේ මනස්ගාතයක් මවාගෙන ඉවරලා මේකලේ අර රේස් එක දුවන්නේ නැතුව කකුල් වෙට්ටුවක් දාලා ඉවරලා දුවන මිනිහා වට්ටලා මේ දිනන්නේ වංචාවෙන් ලැබෙන ජයග්‍රහණයක් නෙවෙයි. ඉතින් මේ ඒ ගැන අපි එකඟතාවක් අපි අතර එන එකක් නැහැ මං හිතන්නේ මෙතන. නමුත් මේ රටේ ඉතිහාසයේ ලියවෙනවා මේක නින්දිත කුමන්ත්‍රණයක් ඇටියට. ඒක ලියවලා ඉවරයි. මොකද ඒක අපි පරාද කළා අජිත් ඇමතුමා කිව්වා වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට. ප්‍රජා ඔතනින්ම ඕකින් රට මේ ප්‍රජාතන්ත්‍රවාදී උතුරුකුරු දිවයිනක් බවට පත්වන්නේ නැහැ. ඒක මේ පාර්ලිමේන්තුවට අදාළ මේ ආණ්ඩු ක්‍රමය අස්ථාව ආරක්ෂා කිරීමට නීතියේ පාලනය ආරක්ෂා කිරීමට ගත්ත පියවර පමණයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා වෙන්න තව විශාල පියවර රාශියක් ගත වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයකට ප්‍රජාතන්ත්‍රවාදීන්ද අවශ්‍යයි. ඩිමොක්‍රසි එකක් ඩිමොක්‍රට්ස්ලා නැතුව තියෙන විදිහක් නැහැ. ඉතින් ඒක ලොකු අපේ රටේ ලොකු සංස්කෘතික වෙනසක් බරපතල විදිහට සිද්ධ වෙන්න ඕනේ. දේශපාලන සංස්කෘතිය විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒකෙදි දැවැන්ත ප්‍රතිසංස්කරණ රාශියක් ඉස්සරහට සිද්ධ වෙන්නට අවශ්‍යයි. ඒකෙදි ඇත්තරම රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි බලන්න ඕනේ අපි යම් යම් ප්‍රතිසංස්කරණ කරනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර භාවයේ දෙකම දිහා බලන්න ඕනේ. ජනාධිපති ක්‍රමයෙන් අපි අයින් වෙලා යනවා නම් අපි ඒව දිහා ඒ පැත්තෙන් බලන්න ඕනේ. මම ජනාධිපති ක්‍රමය නරකයි කියලා කියන්නේ නැහැ. ජනාධිපති ආණ්ඩු ක්‍රම නරක ආණ්ඩු ක්‍රම නෙවෙයි. එහෙනම් ඉතින් ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම නරක ආණ්ඩු ක්‍රමයක් වෙන්න බෑ. අගමැති ආණ්ඩු ක්‍රමත් හොඳ ආණ්ඩු ක්‍රම නෙවෙයි. සමහර ඉතාම දූෂිත අගමැති ආණ්ඩු ක්‍රම තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේවා හොඳ නරක තීන්දුව වෙන්නේ ඒ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය උඩයි. දැන් ව්‍යවස්ථා කියන්නේ අංග සම්පූර්ණ දේවල් නෙවෙයි. අපි දැන් වහලයක් ගැහුවට පස්සේ කොච්චර හොඳ බාසුන් නැහැ කෙනෙක් හොඳ ඉංජිනේරුවෙක් හැදුවත් ඒක තෙමෙනවද නැද්ද කියලා බලාගන්න වහින්න ඕන. නැත්නම් අරයා කොච්චර ගියොත් මේකේ වතුර බිඳුවක්වත් එන්නේ නැහැ කියලා නෑ. වැහැළම බලලා ලීක් වෙනකොට තමයි ඒක බලාගන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි ඔය ඕනම ව්‍යවස්ථාවක හිල් තියෙනවා. එතකොට දැන් හැබැයි නායකයෝ නියම නායකයෝ ධීරවීර ගුණයෙන් යුත් පුරුෂයෝ ඉන්නවා නායකයෝ. ඒගොල්ලෝ හිල් වලින් රිංගන්නේ නැහැ. හිල් වලින් බලන්නෙත් නැහැ. කෙලින්ම ඉස්සරහ දොරටු අරගෙන තමයි යන්නේ. දැන් මේ වුණේ මොකක්ද දන්නවද? මේ ව්‍යවස්ථාවේ හිල් වලින් රිංගන්න එපා. මේ ජනාධිපතිතුමාම මේ 19 වෙනි සංශෝධනය ආරක්ෂා කරලා කතා කළේ. මේ ජනාධිපතිතුමාම කිව්වා මේක විසිරවන්න බෑ. මට අයිතියක් නැහැ. සා මේ සංශෝධනය වෙනින් පෙනී හිටියා. අවසන් කරමු. එතකොට ඒ කොහොම අනිත් පැත්තට හැරෙව්වා කියලා කියන්නේ ජනාධිපතිතුමා කියන ඒකයි ඒ දේශපාලන ඒ කාලේ කරපු කතා. ඒව ගණන් ගන්න එපා කියලා. එතන අන්න එහෙම වුණාන් පස්සේ මේ පොලිටිකල් ට්‍රස්ට් එක දේශපාලන විශ්වාසය කියන එක නැති වෙලා යනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන ඕනේ ලොකුම කාරණේ තමයි පොලිටිකල් ට්‍රස්ට් දේශපාලන විශ්වාසය. නායකයා ගැන දැනගන්න පුළුවන් වුණා ප්‍රෙඩිකටබල්. ඒ කියන්නේ මේ නායකයා පෙර දකින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් රුපිය දර්ශන යාපා මන්ත්‍රීතුමා වැඩ කරන්නේ කොහොමද කියන හිතන්නේ පතන්නේ කොහොමද මොනවද ගන්න තීන්දුව කියලා කටුගම්පල ජනතාව දන්නෝ. හැරෙනකොට දන්නවා මෙතුමා මේ ප්‍රශ්නේදී මෙහෙමයි වැඩ කරන්නේ මෙතුමා මෙහෙම මේ වැඩ කරන්නේ. ඉතින් රත්නපුරේ ජනතාව දන්නවා මං කොහොමද ගන්න තීන්දුව කියලා මේ කල්ලාතු කියන්න පුළුවන්. එතකොට තමයි දේශපාලන විශ්වාසයක් කියන එක ඇති වෙන්නේ. ඒ ට්‍රස්ට් එක බිඳුනොත් එහෙම සමාජයේ මේ සමාජ දෙහි කඩාගෙන වැටෙනවා. අර මේ එතකොට වෙන්නේ ඊටාම කාලකන්ණි තත්ත්වයක්. අර TS Eliot කියලා ඉංග්‍රීසි කවියෙක් හිටියා. එයා ලිව්වා Wasteland කියලා කවි පොතක්.
වේස්ලෑන්ඩ් බොහොම ප්‍රසිද්ධ කවියක් වේස්ට්ලෑ. ඒක කියනවා මේ වගේ තත්ත්වයක් වුණාට පස්සේ මලමිනිය ගෙදරවත්ති වලදා ගන්න වෙනවා, මලමිනි පැලවෙනවායි කියලා වෙලා. ඒ කියන්නේ එහෙම වුණාට පස්සේ සමාජ මූලික හරය බිඳ වැටුණාට පස්සේ, විශ්වාසය නැතුණාට පස්සේ, නායකයන්ගේ වචන මිනිස්සු හිනා වෙන්න පටන් ගන්නකොට සමාජයක කාලකන්ණි භාවය තමයි උතුරු වෙන්නේ. මලමිනි පැලවෙන ගතියක් එනවා. එතකොට අන්නේ තත්ත්වයකින් ඉස්සෙල්ල රටක් ගලව ගන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ මේ දෙසැම්බරේ සිද්ධුනේ. කුමන්ත්‍රණයට අදට මාස දෙකයි දවසයි. නමුත් ඒ දෙමාසෙ ගත වෙන්න කලින් අපි ඒක පරාද කළා. ඉදිරි කාලයේදී ඇත්තටම අවශ්‍ය වෙලා තිබෙනවා මේ රටට නව දේශපාලන පරපුරක් මේක නායකත්වයේ අතට ගන්න ඕන කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද දැන් ගොඩාක් අය තමන්ගේ සීමාවන් එළියට දමමින් තමයි මේ ඉන්නේ අපේ පැරණි පරම්පරාවේ දේශපාලනඥයෝ. මට ඉතාම සරල කාරණා දෙක තුනක් කියන්න ඕනේ. මේ මම එකක් කියන්න කැමතියි මෙතුමන්ලගේ දිගටම තියෙන ස්ලෝගන් එක. ඒ ස්ලෝගන් එක තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු අය විශාල වශයෙන් හොරකම් කළා තියෙනවා. ඒ අයට අපි දඬුවම් කරන්න ඕනේ කියලා. අපිත් මේ පැත්තෙන් කියනවා මේ දඬුව වරදක් කළා තියෙනවා නඩු දාන්න ඕනේ කියලා. මම හිතන්නේ මේක දේශපාලන ස්ලෝගන් එකක්. මේක ඇත්ත කතාවක් නෙවෙයි. මම මේකට කරුණු කියන්න කැමති එක්සත් ජාතික පක්ෂ මේකට හරි දක්ෂයි. එක්සත් ජාතික පක්ෂ බලයට එන්නේ තමන්ගේ ප්‍රතිවාදියාව ඡන්දෙන් අර මෙතුමාගේ ඉස්සරහා දොරින් පෙන්නලා නෙමෙයි, ඉස්සරහා දොරින් ඇවිල්ලා නෙමෙයි, පස්සේ දොරින් ඇවිල්ලා මිනිහා කණෙන් අදගෙන ගිහින් එළියට. ඒකනේ මැතින්ට කෙරුවේ. ඒක දන්නවසේ 77 ආපු ජයජවදන මහතා මැතිනියගේ ප්‍රජායති අහෝසි කෙරුවා. ප්‍රජායති අහෝසි කළා මැතිනිය ගෙදර තියලා තමයි ඡන්දෙට යා ජනාධිපතිවරණ ඉල්ලුවේ. ඒක මේ ට්‍රයි එක දෙන්නේ මේ. මේ දැන් ට්‍රයි කරන්නේ තමන්ට තියෙන දක්ෂතම ප්‍රතිවාදියා පිටිපස්ස දොරෙන් ඇදගෙන ගිහිල්ලා එයා එළිය තියලා තව කෙනෙක් දාලා ඡන්දෙකට ගේන්න මේ කළා දිනන්න මිසක් මේ ඉස්සරහ දොරෙන් ඒ මෙතුමල්ලගේ ප්‍රජාතන්ත්‍රවාදී කටින් විතරයි. මෙතන කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ ඒකාධිපතිවාදී අන්ත දක්ෂිණාංශික සහ ඒ වගේම කිසිම චර්යාවක් නැති දේශපාලනයක් තියෙන්නේ. මම මේ මෙතුමල්ලට දොස් කියනවා නෙවෙයි, මේගොල්ලන්ගේ නායකින් මම කියන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂ සිරිත. ඒ තමයි ඔය කතා කරන්නේ. දැන් මේ මොනවද දාලා තියෙන නඩු බඩ මේ ඩයරි ගැහුවා. ඩයරි කවුරුත් මෙතුමල්ලත් ගහලා ඇති. ආණ්ඩුවක වැඩ කරනකොට ඕන තරම් මිනිස්සු වැඩ කරනවා. ඒ වැඩ කරන එකක් වැරදි නම් ඒකට තියෙනවා ක්‍රමවේද. ක්‍රමවේද වෙනකොට ක්‍රිමිනල් වරදක් ගනලා නඩු දාලා ඉවරලා මිනිහගේ මේ උසාවියට දක්කන එක නෙමෙයි කරන්න තියෙන්නේ. වංචා කියන්නේ ඕවද? වංචා කියන්නේ එහෙමනම් තමුන් මේ අන්න මේ පාකිස්තානයේ අගමැතිවරයෙක් වංචාවට අහු වෙලා තියෙනවා, තමන්ගේ වත්කම් කර්මාන්සාලවකට වත්කම් ඔප්පු කරන්න බෑ කියලා. අන්න ඒවා ඒවා. මේ නිසා මේක තර්කයක් විතරයි. මේ තර්කෙ මම කවදාවත් පිළිගන්නේ නැහැ. මේ උත්සාහ කරන්නේ ඊළඟ ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය ඉස්සරහ දොර ඇරලා පස්සේ දොරින් ඉස්සරහ දොර වහලා පස්සේ දොරින් මොකක් හරි සෙල්ලමක් දැලා ඒක කරන්න හම්බෙන්නේ නැහැ. අපි නායකයෝ පෙලක් හදලා ඉවරයි. ඒ නායකයා කවුද ඉදිරියට එන්නේ? අපේ පක්ෂයේ නායකයත් එක්ක පස්සට වෙලා උදව් කරනවා. ඒ නිසා ඒක අපි කරන්න. දෙක, මම කියන්නේ තමුන්නාන්සලගේ ඇත්ත කතාව ඕක නෙමෙයි. තමුන්නාන්සල මේ ආර්ථිකයත් රටත් පාලනය කරන්න දන්නේ. මං උදාහරණයක් කියන්නම්. මේ අවුරුදු 3-4 ගියානේ. මේ පහුගිය අවුරුදු 4 ඇතුළත ලංකාවේ තෙල් වලට සාමාන්‍යයෙන් අපි වියදම් කළා තියෙනවා 2014 වල ඩොලර් බිලියන 5ක්. දැන් එන්නේ එන්නේ තෙල් මිල අඩු වෙලා. තෙල් මිල අඩු වෙලා 2016 අපි වියදම් කළා තියෙන්නේ රුපියල් බිලියන ඩොලර් බිලියන 2.7යි. දල වශයෙන් ඩොලර් බිලියන 2.5ක් අවුරුද්දකට ඉතුරු වෙන්න ඕනේ. අවුරුදු 3ට අඩු ගන්න ඩොලර් බිලියන 6ක් නැත්තම් 7.5ක් මයිගාන 8ක් ඉතුරු වෙන්න ඕනේ. 8ක් ඉතුරු වුණා නම් මුළු අපේ කාලේ කරපු මුළු ණයවීමම සම්පූර්ණයෙන් තියෙන ඩොලර් මිලියන 4800 නෝ ඩොලර් බිලියන 5යි. ඔය මේකටත් ගිවන්නේ නැතුන මෙතුමල්ලට පුදුම ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකයේ කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව තියෙන එක. ඒ නිසා අද මේ රටේ කර්මාන්තකරුවා බිඳ වැටිලා, සිල්ලර කඩකාරයා වැටිලා, සාමාන්‍ය මිලියන ළඟ සල්ලි නැහැ. මෙතුමල්ලන්ට මේ ගැලවෙන්න තියෙන එකම දේ තමයි රාජපක්ෂ මහත්තයාගේ හොරකම් ගැන කතා කරන එක. මොකද එයාගේ ට්‍රැක් රෙකෝඩ් එක හොඳයි ඉන්නේ. පාර හැදුවා, වැඩ කළා, වරායවල් හැදුවා, ගෝන්තුරු පොල්වල එව්වට එව්වා. නැවත වෙළඳපොළතන්ට ගියන එක වෙනම කතාවක්. ඒක කරන්න ඕනේ අනික් කට්ටියනේ. ඒක කරන්නේ නැතුව ඒක කඩා බිඳ දම්මින් කරන්නේ. මේගොල්ල දැන් කරන්නේ නඩු දාලා අපි මේව කරනවා කියලා මහජන එක්සත් ජාතික පක්ෂ වේදිකාවල මොනවද කියන්නේ? අපි එළියට දානවා. අපි ඊළඟ ඇඩ්‍රස් එක කොහෙද දානවා කිව්වේ? මොකද්ද මම වැලිකඩ දානවා. මේ කිව්වේ මොකද්ද? මේ එක්සත් අර එක්සත් ජාතික පක්ෂ සුපුරුදු ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය නෙමෙයි, මේ වෛරය නවත්තලා දාන්න. නවත්තලා ඍජු ලෙස එන්න. මේවා නෙමෙයි කරන්න. මේ ආර්ථිකය හදන්න.
අද ආර්ථිකයේ දිහා බලන්න කොහොමද වෙලා තියෙන්නේ කියලා. අපි 7.4කට විතර නැගිටපු එක දැන් ගණන්ලා 2.7කට බස්සලා තියෙනවා. අනිත් පැත්තෙන් පාතාල රජකල රට හැමතැනම මිනී මරණ. කුඩු කවදාවන්න තු කිලෝ ගණන් එහාට මෙහාට යනවා මිනිස්සු බොන. අපේ ගංගෙවල් වල මං හිතන්නේ හැම නගරෙකම දැන් ස්පාසල් ළමයි කුඩු පාවිච්චි කරන්න පටන් අරන්. පරිපාලනයක් නැති වෙලා රාජ්‍ය නිලධාරියා වැඩ කරන්න බයයි. වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඇමතිවරු පත් කෙරුවත් ඇමතිවරු තාම දඟලනවා මට ඇමතිකමක් දුන්නේ නැහැ. අරයට දුන්නේ මොකද කියලා ආයෙ හඳුනන. ඉතින් ඒ නිසා මේ විශාල දේශපාලන පරිහානිය වළක්ව ගන්න බැරි නිසා ඒක ගැන කියන්නේ නැතුව දැන් කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා. ඉස්සර හදොරක් අරින්න කතා කරනවා. හැබැයි මේගොල්ල මතකද මම කලින් කිව්වාගේ මේ රාජපක්ෂවරුන්ට බනින්නේ ගහන්න වෙනවා. මම කිව්වා අපිට දැන් සටන තියෙන රාජපක්ෂවරු එක කියලා. ඒ කියන්නේ මොකද්ද? පළාති රුකටයි දැන් ගල ගහන්න තල්ලු වෙන්න යන්නේ. ඉතින් ඒ නිසා මම දන්නවා මේ රටේ ආර්ථිකය මේගොල්ලන්ට හදන්න බෑ. මේගොල්ලෝ මේක විනාශ කර ගන්නවා. මේ මාස 4 යනකොට මේ රට තවත් අගාධයකට ගියන තල්ලු වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. ගෝලීය ආර්ථිකය මේ ඩොලර් බිලියන 8කට කරපු දෙයක් නෑ මේ වෙනකොට. ඒකට අතිරේකව තව ඩොලර් බිලියන 7කට වැඩිය ණය ආරම්භ වෙනවා. ගිය අවුරුද්ද විතරක් ඩොලර් බිලියන 2කමාරක් මේගොල්ලෝ මේ අවුරුදු 7 අවුරුදු 10 බැඳුම් කරවලට ආරම්භ තියෙනවා. ඒ අරගත්තේ ආපහු ගෙවන්න ඕනේ. ඒ නිසා මේ ණයෙන් ණයට ගෙනියන රජයක් අඳුර යතපත ගන්න රජයක් ගමන් මාර්ගයක් තේරෙන්නේ නැති රජයක් ඒ වගේ මේ රජයේ ගෙනියන්න බැරිකම නිසා තම විරුද්ධ පක්ෂයට හොරු හොරු කියලා චෝදනා කරන රජයක් මේක JR කරෙත් මේකයි මෙතුමල්ලා කරන්නෙත් මේකයි එතුමල්ලා නඩුව අහන්නත් ඕන දෙයක් කරයි නමුත් මම විශ්වාස කරනවා මේක මහජනය තේරුම් අරන් ඉන්නවා ඊළඟ මැතිවරණේ මොකද තිබ්බත් ජනාධිපතිවරණ තිබ්බත් පළාත් සභා තිබ්බත් මහ මැතිවරණ තිබ්බත් අපි මේ රටේ 55%කට 60%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගන්න එක කිසි කෙනෙකුට වරක් ගන්න බෑ බොහොම ස්තුතියි අජිත් ප්‍රිපේර රැමතුමනි අවසන් අවස්ථාව මම හිතනවා මුලින්ම කියන්න තියෙන්නේ අපේ මේ රටේ නීති ආධිපත්‍ය පිළිබඳ විශ්වාස කරනවා නිසි ආකාරයෙන් පොලිස් පරීක්ෂණ වලින් පස්සේ රටේ නීතිය අනුව ධනේ සංග්‍රහයට අපරාධ නඩුවන් සංග්‍රහයට සාක්ෂි නීතියට අනුව නඩු විභාග කරලා වරදකරුවන්ට දඬුවම් කරලා අහිංසකයන්ව නිදහස් කරන්න කියන එක අපි කියන්නේ. අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරලා තියෙනවා. ඒ විනිශ්චකාරවරුන්ට අවශ්‍ය ශක්තිය ලබා දීලා තිබෙනවා. ඒ උන්ට ඒක විනිශ්චය කරන්න පුළුවන්. දැන් පාකිස්තානයේ විනිශ්චකාරවරු හිටපු අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව දෙපාරක් වරදකරු කළා. එකවරක් වසර 10ක්, ඊනිපසුව වසර 7ක් සිරදඬුවම් ලබා දුන්නා. එතකොට මෙතුමා කියන ආකාරයේ මේ පුංචි පුංචි දේවල් නෙමෙයි මේ රුපියල් කෝටි 20 30 40 මේ ප්‍රශ්න තියෙන්නේ. ඔය පොඩි පොඩි දේවලුත් තියෙනවා තමයි. අපිට කියන්න බෑනේ පොලිසියට පොඩි වෙපයි කියලා. අපි නෙමෙයි මේ කටයුතු කරන්නේ පරීක්ෂණ කරනකොට හොයාගන්න දේවල්. එතකොට මෙතුමලා ලොකු දේවල් කියන්නේ නැහැ. නිසා අපිට විශ්වාසයක් තියෙනවා නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වෙලා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට හොඳයි බොහොම ස්තුතියි මේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වරදකරුවන්ට දඬුවම් ලැබෙන්නේ අහිංසක යන නෙමෙයි වරදකරුවන්ට දඬුවම් ලැබෙයි කියලා. ඊළඟ කාරණේ තමයි අපේ පතන මන්තුමා කිව්වා මේ වැඩ වෙන්නේ නැහැ කියලා. දැන් කොළඹ මේ පිටත වටරවුම් මාර්ගය අධිවේගී මාර්ගය දැන් ඉදිවෙමින් තියෙනවා. වැඩ ගොඩක් ඉවරයි. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ පියවර 3-2 වැඩ පටන් ගන්න තියෙනවා. ටෙන්ඩර් විතරක් නෙමෙයි වැඩ පටන් ගන්න තියෙනවා. එක පීවරක පමණයි අර ටෙන්ඩරයක් පිළිබඳ ලොකු තරගයක් තියෙන නිසා එතන ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒතර මේ වැඩ පටන් ගන්න තියෙන සමහර කොටස් මේ විශාල විදියට ඉදිකිරීම අවසන් වෙලා තියෙනවා. ඒ වගේම දකුණු අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට සම්පූර්ණ වගේ දැන් අවසන් වෙනවා. අපිට මම හිතන්නේ තව වසරකින් වගේ සම්පූර්ණ පීවරම හම්බන්තොට දක්වාම අවසන් වෙනවා. ඒ වගේම මාතර බෙලියත් දුම්රිය මාර්ගයේ දැන් වැඩ අවසන් වෙලා තිබෙනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික්කේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මතුගම අලුත්ගම මේ ලේන් 4ක් තියෙන මාර්ගයේ විශාල මාර්ගයක් දැන් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තිබෙනවා අපේ ආණ්ඩුව කාලේ. ඒ වගේම කැස්පෑව හොරණ මාර්ගයේ දැන් 60%ක් විතර වැඩ අවසන් වෙලා තියෙනවා. එතකොට මේ මම මේ ධන දේවල් කියන වගේම අපේ අතුරු මාර්ග විශාල හැදලා තියෙන නිසා මේ කිසිම දෙයක් උනේ නැහැ කියලා කිව්වට හැම ප්‍රදේශයකම මේ බිලියන ගණන් වටිනාකම් වලින් යුතු දවැන්ත මාර්ග පද්ධතියක් වෙලා තිනවා පාලං ඇති වෙලා තිබෙනවා අඩුපාඩුකම් තියෙනවා. දැන් මෙතුමා කිව්වා මේ පෙට්‍රෝලියම් මිල ගැන ප්‍රශ්නේ. ඔය තරම් සරලව බලන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි දේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම විදේශ මුදල් සංචිතය දැන් මේ මොහොතේ තියෙනවා. කියන්නේ සංචිතය කියන්නේ අපිට වැඩිපුර මුදල් ප්‍රමාණයක් අපි ඉතුරු කරන් තියෙනවා. නෑ 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 තියෙනවා. කොහොමද කියන්නේ? වැඩිම විදේශ විනිමය ඇයි මම ගිය අවුරුද්ද විතර ඩොලර් බිලියන 2කමාරක ණයක් අරන් එක සංචිතයට අතුල් කරගෙන පොඩක් කියන්න. මේ වෙලාව වෙනකොට අපිට මේ රටේ ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය සංචිතය අපි සතුව තියෙනවා. එවැනි සංචිත එක ඩොලර් බිලියන 10කට ආසන්නයි. එතකොට
එවැනි එහෙමනම් රුපියල ස්ථාවර වෙන්නේ පොඩක් ඉන්නකෝ රුපියල් බහිනවා රුපියලට රුපියල් ස්ථාවර භාවයට තව ගොඩක් කාරණා තියෙනවානේ එතකොට අපි ඒ ඒ වගේම ඉදිරි මේ වසරේ දැන් අපි මේ ජනවාරි මාසේ ගත්තා ඩොලර් බිලියන් එකක් එකවර ණය ගෙවන්න තියෙනවා ආපසු ගෙවන්න තියෙනවා හරි ඒ වගේම මේ වසර ඇතුළත බිලියන 3ක් විතර ආසන්න ප්‍රමාණයක් අපව ගෙවන්න තියෙනවා බිලියන 8ක් එතකොට නේ වසරක් නේ අපි දැන් දිගටම ගෙවගෙන ආවන්න අය දැන් ඔබතුමා කියන විදිහට එතකොට මේ අතිවිශාල ණය ප්‍රමාණය කළමනාකරණය කරමින් ඒ අතරතුරක් මිනිසුන්ට වැඩ කරමින් සහනාධාර දෙමින් රාජ්‍ය සේවකයෙකුගේ පණිවිඩ වැඩි කරමින් මේ විශාල සහන දෙමින් අපි ඉස්සරහට යනවා එතකොට ওই තරම් සරලද මෙතුමා කියන්නේ අර පරණ ගානටම ගිනි ගානට පෙට්‍රල් ඩීසල් දෙන්න කියලා මුදල් දෙන්න කියලා ඉතින් අපි එහෙම දෙන්නේ නැහැ අපි 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 මේ සහනය තමයි මිනිසුන්ට දෙන්නේ නේ මේ මගේ වෙලාව මේ මගේ වෙලාව ඊළඟ කාරණේ තමයි මේ විශේෂයෙන්ම මේ මාස දෙක කාලය ඇතුළත කරපු අපරාධය දැන් අපිට දැන් මේ රජයේ පිහිටවල අපි නැවත රාජ්‍ය භාගකීම් ඉටු කරන අපිට පේනවා අර ගම්පෙරළී වැඩසටහන සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අපි ගම් වලට යෙදුවා හැම ගමකම රුපියල් මිලියන 20 30 40 සමහර දංග මිලියන 50ක් දක්වා ව්‍යාපෘති අපි කරලා තිබුණා ඒ ව්‍යාපෘති පටන් ගන්න තිබුණා ඒ මේ රජයේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු පළවෙනි දේ තමයි ගම්පෙරළිය අවසන් කරලා අහෝසි කරලා ඒ මුදල් භාණ්ඩාගාරයට ගත්තා මොන අපරාධයක්ද ඒක මේ UNP ශ්‍රී ලංකා බේදයක් කතාවක් නෙමෙයිනේ දැන් සමහර තැන් වල බාගෙට කරපු වැඩ නතර වෙලා තියෙයි ඇයි ගම්පෙරළිය නතර කරේ නෑ නෑ ඒක ඔක්කොම කරන්නේ හරි නැහැ නේ චක්‍රලේකයක් ගැව්වා නෑ නෑ ඔබතුමා ඒ කියන්නේ ඔබතුමාගෙන් මම විශ්වාස තියනවා ගම්පෙරළිය සියලුම මුදල් වලට පටන් ගත්ත ව්‍යාපාර සේරම ආරම්භ කරගෙන ගම්පෙරළිය ගම්පෙරළිය ව්‍යාපෘති සම්බන්ධ මුදල් වහාම කැඳවුණු කියලා චක්‍රලේකයක් ගැව්වා හරි ඒක තමයි ඇත්ත තත්ත්වය ඊට ඊට පස්සේ විතරක් නෙමෙයි විමද්දගත මුදල් සම්බන්ධවත් අන්තිමට වැඩ ඒ වෙනකොට ආරම්භ නොකරපුව ගන්නවා අවුරුද්ද අන්තිමට තමයි ගොඩක් පොඩි පොඩි පාරවල් කෙරෙන්නේ ඒතර පොඩි පාරවල් කොට එකතු විශාල මුදලක් ඒතර ඒ වන විට වැඩ ආරම්භ නොකරපු විමද්දගත තත්ත්වයට මොන අපරාධයක්ද හරි එතකොට ඒ වගේ මේ ඔය කතා කරාට අවසානයේ ඊටාම නරක නපුරු විදියට මේ සම්පූර්ණම ග්‍රාමීය ව්‍යාපෘති අසාර්ථක කරන්න කටයුතු කරා මොන කළමනාකරණයක්ද එතකොට මේ මේ ක්‍රියාවලිය තුළ එකක් නීති විරෝධීව රජය ගත්තා කුමන්ත්‍රණ යටපත් මේ මේ ක්‍රියාවලිය කරේ පාර්ලිමේන්තුවේ මේ බලයට යට වුණේ නැහැ විශ්වාසමග යෝජනා ප්‍රතිඵලය පිළිගත්තේ නැහැ අධිකරණ නියෝග පිළිගත්තේ නැහැ අන්තිමට මේ එක පිට එක නියෝග ඇවිල්ලා ජනතාව ලක්ෂ ගණනින් එකතු වෙලා මේ ඊටාම මේ බරපතල තත්ත්වයකට පත් වෙනකම් කොහොම හරි මේක අල්ලන් ඉන්නවා කියලා අල්ලන් හිටියා. ඒකට කියන්නේ බලතන්නව කියලා. මිනිස්සු දන්නවා මහින්ද මහත්තයා රට වැඩ කරපු කෙනෙක් ඒක ඇත්ත. හැබැයි මහින්ද මහත්තයාට දැන් බෑ. ඒ ඉස්සර කරා මහින්ද මහත්තයාට දැන් බෑ කියලා මිනිස්සු තේරෙනවා. පුළුවන් නම් කරන්න තිබ්බනේ. පුළුවන් නම් 113 හදන්න තිබ්බනේ. පුළුවන් නම් ওই ව්‍යාපෘති වල මුදල් හොයාගන්න තිබ්බනේ. මහින්ද මහත්තයාට දැන් බෑ. බොහොම ස්තුතියි. අද දවසේ සාකච්ඡාව නිමවට පත්වන්නේ මේ වසරේ අවසන් සාකච්ඡාව හැටියටයි. අපි නැවතත් ඔබ මුණ ගැහෙන්නේ ලබන වසර අද දවසේ සහභාගීත්වය සම්බන්ධයෙන් මාසික දිනාටම සිතුවම් වෙනවා. එළඹෙන 2019 වසර රටේ දේශපාලන ව්‍යාකූලතාවයන් පහව යන සැමට නැවතත් ශක්තිමත්ව නැගී සිටින හැකියාවක් ලැබෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි නැවතත් අලුත් අවුරුද්දේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.